තිදිව ප්‍රාත්නා කන්න වවා ල්ම දෙනාට වර්තතාන සමාජයේ බොෝ දෙෙක්. පඩා විදින්න रोගීතත්්‍ය අත්තම ැටිලිව කිය කියෑන්න. ති නි සාෙන් න් තුලින් බොහ අවස්ථාවල්ලදි ඔබත් සමගම මේ පිළිබඳු කතා කරති බෙන. දපි විශේෂෙන් අවධනයම කරන්නම ැටීලිව කියෙන रोෝගීතත්ේ පවදින ේජස් මොනවාද. ඒක කවස්තාා නවත අතාත්යට පත්කර ගන්න පුළුවන්ද බැරදි කියෙන කාරණයත්. ඒවගේම ඒක අවස්තා හඳුනාගන්න කොහදි කෙන කාරණය පිළබඳුවත් විශේෂෙන් අපි කතා කරන්න ොරත් . some again. ටික කියෙන රෝගීතත්වේ යා අම්බේ ඉඳල අවසාන දක්වා ස්ටේජ හතරකට වෙන් කරගන්න පුළුවන් පළමු ස්ටේජ එක තම ස්ටේට ෝ ස් කල කියන්නේ ඉතින් මේ අවස්ථාවේදී සිද්ධවෙන්නේ අක්මා සයිලවලේදය තැන්පත්වීම වැඩිවීම ඉතින් මේ අවස්ථාවේදී අක්මා සයිලල ඩි වශයෙන්ේදය තැපත්වීම සිද්ධ වනත් බාහිරට කිසිදු රෝගී ලක්ෂණයක් නිරූපනය වන්නේ නහැයි තින් මේ පළමුන අවස්ථාවේදී ඔබ ඉක්මනින් මේ හඳුන ගත්තුත් ඉක්මනින් මේ එක නැවත යතාතත්වයට පත් කරගන්න පුළුවන් නමුත් කනගාටුවට කකාරණය තමයි මේ බොහ. නෙ හඳනා ගන නෑ යම් රෝගිතත්යක් නිසා ඔබගේ අක්ම වාශත්‍රිතව යම්කි පරීක්ෂණයක් සිදු කලොත් ඒමනන්තම් රුදර සාම්පල ලබාගනීමෙන් පරීක්ෂණයක් සිදු කලොත් පමක් මේ හඳනා ගැනීම සිදු කරනවා. එතින් බහෝ දෙනෙක් තමන්ටම ැටිලිව ස්ටේජන් කියෙ එක තියෙනවද කියෙන කාරණය නොදැන ජීවත්වයෙනවා ඉතින් දර්ග කාලිනෝක මේ විදියට තියෙද. ස්ටේජ් 2 කියනෙක යනවා එකයන නන්ල් හෝලි ස්ටේ හැපටයිට ස් කිය දත්වේට යන. මෙමවස්ථාවේද අක්ම සයිලතුල වැඩවශය ේද ැපත් හේතු . q නත්තයට පත්වෙන්න පුළුවන් නිතිඒ කියන ප්‍රදාග තත්ත්ව ඇත්වීම අක්මාවේ සයිල ආශ්‍රතම ප්‍රදාාගත්ව ේතුවෙන් තුවාල ඇතිවීම හැකියාව පවතිනෝ විශේෂයම කියනට ඕන කාරණයක් තම මෙම අවස්ථේදිත් බාහිට කිසිදු ලක්ෂණයක් නිරූපණ නොීම හැකියාව පෝතිනෝවා ඉතින් මෙම අවස්ථ විදිත් අප හඳ නගත්තුොත් ඉක්ම නිින්ම මේ නවත අ ත්තේයට පත්කර ගැනීම ැක වකුත් පවති. 2, 2 त, आ, ता ता ි 2 එකෙන්ම පස ැටලිව 3 කිය තත්තේයට පත්යන්න පුළුවන් ොකද ැටලි ේ 2 කියනක හඳුනාගන්නේ නැතුව ඒ ප්‍රතිකාර කරන්නේ නැව දිගින් දිගටම මේ පැවත්නොත් ෆැටිලිවේ ステージ3 කිය තත්වයට යන්න පුුවන් ඒක කියන බ ෝසි කිය ටේජ් එකට යන්න පුළුවන් ැටිව ේ 2 කියන නිසාකාර හඳනාගත්ත නැත් නම්ඒට යම් පිළියමගත්ත නැත්නම්ඒ එක දිගින් දිගටම මේ ඉම් ේෂන් තත්වය ඩි වෙල ඔබගේ අක්මාව ස්ステージ 3 ෆැටිලිව කිය ත් ත් පුුව . කියලා ඉතින් මෙම ෆයිබරෝසිස් කියන තත්වයට පත් වනා කියලා කියන්නේ ඔබගේ අක්මෝ වටේ තුවාල ඇතිවෙලා ඒවගේම තුවාලකබුලු ඇති වෙච්ච අවස්ථා හඳනාගන්න පුළුවන් වෙන. ඉතින් මෙවැ ත්වයටත්තුන් හමත් අප අක්මාවට ක්‍රියාකිරීම හැකියාවක් පවතින් නිසා බාහිරට යම් රෝගී ලක්ෂණ නිරූපණය නොවීමට හැකියාවක් පවතිනවා මේ පැටිලිව කියෙන රෝගී තත්වේ ස්ටේජ 1න්ට සහත් ්‍රී කියන අවස්ථාවන් තුනගත් හම මේ තුනේ දීම නැවත යත තත්වයට පත්කරගන්න පුුවන් නමුත් ඔබ මොක තබාගන්න ඕ කාරණේ තම. මේ ෆැටිලිව කෙන රෝගීතත්ය සඳහා භාවිතා කලය යුතු විශේෂ අෞුෂධයක් මේ වනයට හඳුනාදී තිබෙන් එන්නහ. එතින් ඒ නිසා අනිවාරම ඔබ කරන්නට සිද්ධවෙන්නේ ඔබගේ දේහබර අඩුකරගැනීම අක්මට හා සිද්ුවීමම අවුකරැීම ලයිස් ටයිල් චේජ එකක්හර සිදු කර ඕේ ති නේ සඳ ඔබගේ හාර පාලන ක්‍රමවේදකට ඔබට ොවනයට පුළුව ක්මාවට හිතකරව ආකාරයට හර ලබාදීම සිද් කරන්නට පුළන්. එහිදිී කෝලින්ගේ සංගට කක්මාව ක්‍රාකාරිත්තයට වැදගත්වවා විටමින් කරජවගේ දේවල් වැදගත්යනවා අක්මාවට හනිව වි. විදහ ඇතුලත්ව ලක්වා ගන්නට ට යතු කිරම් වැදගත් ෙන ති ේ සඳහ ඔබ දහ බ අඩු කර ගැනීම ක්‍රමවේදේකට යමුමවෙන්නට පුුවන්න හිදී විශේෂ පෝෂණ වීදයකගේ උපදෙස් ලබා ගනිමින් තමන්ට ඉතාත් සුදුසුව හාර ව්ටෝරුවකට යොමුුවේම තුළින්. ඒවගේ අක්මාවට හිතකරවන හාර වැඩි වශයෙන් එකතු කර ගැනීම තුළින්. මේක නවත අතා ත්වයට පත් කර ගන්න පුුවන්. තින් මේ ステージ 3ී කියනකින් පස්සේ ේ් 4ෝ කිය ත්වයට පත්වන එක අපි හඳුන්න සිරෝසිස් කියලා මේ සිර සිිස් කියන තත් ත් කිය කිය . වශයෙන්ම අක්මාව වටේ පවත්තින සයිලවලට හානි වෙලා අක්මාවේ ස්ානවලට ඩැමේ් වෙලා වගේම කබොලු ඇතිවෙලා ය ස්තිරවශයෙන් ශ්‍රික්කවීමක් එහමඳතම් හැකිලීමකට ලක්වෙන්න පුුවන් මෙන්න මේ අවස්ථාවෙන් පස්සේ සාමාන්‍යෙන් මේ අපේක්මාව සම්පර් ම කරමණ වන්න ට ද ව එම ත්තම් පිකාේ තත්වලට ගුර වන්නට ට තිබෙනවා ඉතින් එවැනි තත්වකයට පත්ව වුොත් ඔබ ඉතාම අසිරු තත්වයට පත්වෙන පුලන් ඔබගේ ජීතයේ සම්පූර් මෙතති ව ත් ේෙට. ට පස්සේ සිදු කරන්නට පුුවන් එකම ප්‍රතිकारරය තමයි ලිවර් ට्रන්ස්පලන්් කිරීම කෙලකැ එකයන්නේ අක්මාව කොටසක් බද්ධ කිරීම. සාමාන්‍ය අපේ අක්මාවට ස්භාවිකෝම් වර්ධනයේ හැකැාවව පවතුනවා ති එම නිසා යම් කිසි පුද්ගලයගෙන් ලබාගන්න අක්මාවේ කොටසක් ඔබට බද්ධ කිරීම සිදු කළොත්. ස්භාවිකෝම ඔබගේ දේහේ තුළ පෙරතිබූ පරදියක්මාව වර්ධනයේීම හැකැාවව පවතන ඒ වගේම ඒ දායක කරපු පුද්ගලයාගේ දේහේ තුළ ස්භාවිකවම ඒයක්මාව වර්ධනවීම සිද න. මු ශල්ල ක තාම ක . කරමයක් ඉතින් එවැනි අවාසනවන්ත තත්වයකට පත්වන්නේ නැතුව කල්තියා මේ ෆැටිලිව කියෙන රෝගීතත්වේ හඳනාගන්නට කටයුතු කරන්න ඕනේ ඒවගේ එම තත්වේ හඳුනාගන්න අටත් වඩ එනි තත්වයකට පත්වීම වලක්වා ගෙනීමටයතු කිරීම තමත්ව දෙගත්වෙන ඒ සහ තමන්ගේ දේහ බර පත්වා ගගේීම ලයිස්ටයි ඩිකේන් සිද කිරීමම කියල මත්තදයක් ම විශසාක්ක ඔබ න ටම ස් ටේජස් පිබඳ යම්කිසිේ අබෝයක් ලබගන්න ඇතික කියල පලමුම ස්ටේජ් මත ටේටෝ ස්ක ටේජ් ගත්තහම මෙම අවස්ථාව කිසිදු රෝගීලක්ෂණ බහහිට නිරපණ නොවන්නට පුළුවන් ඉති බොහ අවස්ථාවලද මේ පිළිබඳවු හඳුනාගන්නන්නේ යම් කිසි වෙනත් රरोගී තත්ත්යක් සඳහා යම් පරක්ෂණයක්ක් සිදුකරු අවස්ථාවක වෙන්න පුළුවන් එළඟට මේ පැටිලවි ස්ටේ්ට සහ3 කියන දෙකගත්තාම එකයන්න නන්න්නැල් කොලි ස්ටේටෝ හෙපටයිටස් කියෙන තත්ත්ේ වගේම ෆाइබ්ෝසිස් කෙන තත්ත්ය කියනමත් අවස්ථා දෙකේ පවතින පුද්ගලයන්ට යම් යම් रोගී ලක්ෂණ බහිට් නිරූපණයවීම හැකාව පවතිනවා මෙම අවස්ථාවේදී උදරයේ දකුණු පස ඉහළ ප්‍රදේශයේ ඒ එක කියන කැකුක් ඇතිවීම හැකි අව පවදතින ඉති නැම්පුදගලයන්ට මෙවැනි කැක්කුක් ඇතිවන්නේ නැතුවත් මෙම රෝගීතත්වේ අවස්ථාව පැවතීම හැකි අව පවතිනවා කියෙන කාරණය මතක ාගන්නට ඕනේ ඒවගේ ෆැටිලිව ස්ටේ්ටහ්‍ර අවස්ථාවන්නල පසුවන පුද්ගලියෙකුට අධි වශයෙන් මහන්සි දැනෙන්ට පුලන් සාමාන්‍ය මහන්සි දැනීම කියලා කියන ඔබගේ දේට ශක්තිය නොමැතිකම නිසා ඇතිවෙන දෙයක්වෙන්නට පුලුවන් ඒ වගේම ඔක්සිජන් මදකම නිසා වෙන්නට පුළුවන්. එහම නැත්තම් ඔබ ොවයහ තුළ රුදරයේ පවතින හිමෝගලබින් ප්‍රමාණය අඩදුවීම නි. වන්න ළ. ති විද රගී ත්තු මේ සඳහා බලපාන්න නිසා රිජියෝම තීරණය කරන්නට බෑ ඔබට මහන්සි දැන පමණින් ඒ මේ පැටිල ව කියලා ති ඒ සඳ ඔබ රේක්ෂනයක්ක් සිදු කිරීම අනතුරුව තමයි මේක හඳුනාගන්න පුළන් වෙන. තින් ඒ සඳහ කරනන්න පුළුවන් නි ර න් න ටයම න්න ළ හිද. ඔබට ැටි ක් ෝග තත්තේ පවතිනවාද කිය කානය හඳුනාගන්න ලන් ඉට පහස ය කි රක්ෂ ක් කරන සිදු කරන්නට පුළුවන් වෙන්නේ රුදර සාම්පලයක් ලබාදීමයට රක්ෂ සි. ටරීම ඒ කියන්නේ ලිව එන් සයිම් අක්මාව ස්්‍රාවියන එන් සයිම් නිකුත්තලා තියෙනවා අදෙන කාරණය සයා බලන්නට පුළුවන් නමුත් ඒකම්පූර්ණිම තවර කරගන්න නම් නැවත මේ ල්ට සන්් ස්කෑන්න එක කරන්නට සිද්ධ වෙන. මේ ල්ට්‍ර සන්් ස්කෑන එක සිදකිරීම අනතුරුවත් මේ පවති නිස්ටේන්ජක මොක්ද කියෙලා හරියට හඳුනාගන්නට නම් ෆයිබස්කෑන් එකක යොමුමවෙන්නට සිද්ධ වෙනවා ඒවාගේ පැටිලිව කියෙන රෝගිතත්වය හේතුවෙන් අනෙක්ස්පෙටඩ ේට ලොස් එකක් සිදධවෙන්න පුලන් ඒකයන්නේ අනපේක්ෂිත දෙෙබර අඩුවීමක් සිදධවෙන්න පුළුවන් ස. න හෙබ අඩුවීම දිය වැඩියාව කිය රෝගිතත්ය නිසා වෙන්නට පුළන් ඒවගේ හෝමෝන් ඉම් බැලන්ස එකක් නිසා වෙන්න පුුවන්. ති ේ නිෙසා අපට රජුම තිරණය කරන්නට බෑ ේබර අඩු පමණින් මේ ෆැටිලිව කින් රෝගිතත්වය කෙලා ඒතින් ඒ නිසා ඔබ වෛදිවරයෙකු හමුවෙලා ඒහා සම්බන්ධු පරයක්ෂණසිදු කරලා මේ සම්පෝර්ණයම තහුරු කර ගැනීමටම ඉතාමත්ත දෙගත්වවෙන්නේ. ෆැටිස්ට 1 2සා3 කිය අවස්තවරන්නුලදී බාහිරට රෝග ලක්ෂ නිරපනයේ ඉතාමත් අඩු. නමුත් ැටි 4 නව . නවස්තාවට පත්තුනයි පස්සේ ාහිර රෝග ක්ෂණ රපන වෙන. ති වාවසනාවට මෙමවස්ථාවට පත්වනන් පසේ නවතේ අතා ත්වයට පත්කර ගැනීම නම් හැකිියාවව පවතින ති වැව අස්ථාව සිද ලි ්‍රන්ස් න්් ක්සිදු කරන කියැනක්මාව ද් කිරීමක්තම එතන දී සිදුරට වෙන. සාමන හඳුනාගන්න ලක්ෂණකිවොත්හෙම සමකහ පැහැවෙන්න පුළුවන් සම කැසීම ඇතිවෙන්න පුුවන්. ඇස්ල සුදු පැහැ හඳුනාගන්නට පුළුවන්. ඒවගේ මුදරරි ප්‍රදේශයේ ඉදමීමට ලක්වන්න ළන්. මෙ රෝග ක් ෂ රප ම. බර්නම අකරමණයීමට හැකි ඔපොතින ඒවගේ මක්මවා වාශ්‍රතු පිකාමේ තත් ඇතිවීම හැකිියාවත් වැඩි වෙන. ති ඒවැනි අවාසාවත තත්වල ගුරුව නැතුව ඔබගේ අක්මවා ආරක්ෂාක ගැනීමටිු කරන නිියටේෙන් පොතල අපිීම අක්මවා ආරක්ෂා කරගන්නන්නේ කහොමද ැටිලිවෙන රෝගීත් නතති අතත් තයට පත්රගන්න කොමද අක්මේ පවතින රෝගීතත් හඳනාගන්නන්නේ කොහමද මෙනමේ විධ කාරන සබන්ධ සකචා කර තිබෙන ඇති න පිළිබඳව දැනම ලබා ගැමින් ඔබගේ අක්ම ආරක්ෂා කරගනීමටුතු කිරීම මත් වදගත්කා. කෙන ති මම්බලාපොත්තිනෝ බගේ ක්මවා ආරක්ෂාර ගනමින්, අපි මෙහිති සාචඡායි කරපු කාරනෝ බගේ ීවිතයට එකතු කරගනමින්, ඔබ ඔබගේ ජීවිත ආරක්ෂකරගනෙලා. තවත් අුත් බර වැඩ සටනගින් හොමමු. ඉතෙක්කොට සවඇති දිවයක් ප්‍රාත්තනා කරනවා.